මොකක්ද වෙමින් තිබෙන්නේ? ගොඩක් දේවල් වෙනවා. මෙහෙමයි, දැන් රටේ ඉදිරියටම ඇවිල්ලා තියෙන්නේ ජාතිවාදය. කියන්නේ රටකට වෙන්න තියෙන නරකම දේ. ජාතිවාදය උඩට ආවම ඒකත් එක්ක මිනිස්සුන්ගේ සමීපකමක් තියෙනවා. දැන් මේක තියෙන්නේ ඇඟේ. සාමාන්‍ය මිනිසුන්ගේ ජාතිය ආගම පිළිබඳ මේ අවිඥානෙ තියෙනවා. ඒක රටකට ඕන ජාතික වුමනාවන්ට සකස් කරගන්න පුළුවන් වෙන්නේ, ඒක ඒක වෙනස් කරගෙන සකස් කරගන්න පුළුවන් වෙන්නේ හොඳ හොඳ විඥානෙකින්. අවිඥාණය බොහෝ වෙලාවට මිනිසුන්ගේ ජාතිවාදයේ ආගම්වාදයේත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක උඩට ආපු ගමන් ඒවත් එක්ක ඉක්මනින් වෙනත් දේශපාලනයකට වඩා වේගෙන් සම්බන්ධ වෙනවා. ඉතින් අර එක ජාතිවාදයක්, එක ආගම්වාදයක් උඩට ආවොත් ඒකට සමාන්තරව තමයි ඊටත් වඩා වැඩි වේගෙන් අනිත් පැත්ත උඩට එනවා. ඒ පැත්ත උඩට එනකොට ආයි අනිත් පැත්ත උඩට එනවා. ඒක තව උනකොට අනිත් පැත්ත උඩට එනවා. එහෙම තමයි මේක වර්ධනය වෙන්නේ, පෝෂණය වෙන්නේ. අර කියන එක ජාතිවාදයක් තවත් ජාතිවාදයක් පෝෂණය කරනවා. ඉතින් මේ தත්ත්වය මෙහෙම යන්න දෙන්න බෑ. මේක පරාද කරන්න ඕන. මේක පරාද කරලා අපි ජාතික දේශපාලනයක්, ශ්‍රී ලාංකීය දේශපාලනයක්, ශ්‍රී ලාංකීය වුමනාවක් සහිත දේශපාලනයක් ඉදිරියට ගන්න ඕන. නමුත් මේක තමයි දැනට රටේ උඩට අරගෙන තියෙන්නේ. යම් යම් දේශපාලන වුමනාවන්ට ඒක පාවිච්චි කරගන්න එකකුත් පේන්න තියෙනවා. ඉතින් අපි වගේ ව්‍යාපාරයකට ඇත්තරම ගත්තම ලොකු වකීමක් තියෙනවා මේක නිමලා. ශ්‍රී ලාංකීය ජාතියක් කියන පදනමින් වැඩසටහනක් ඉදිරියට ගන්න. ඇත්තරම අපි දැන් ඒකේ තමයි මේ යෙදිලා ඉන්නේ. ඔබ සඳහන් කරා ජාතිවාදයේ පෝෂණය කිරීමක් පිළිබඳ. එක ජාතිවාදයකින් තවත් ජාතිවාදයක් පෝෂණය වෙනවා. දැන් ජාතිවාදයක් නිකන් වෙන්නේ නැහැනේ. හේතුවක් තිබෙන අනිවාර්යෙන්. කවුද මේක පෝෂණය කරන්නේ? මේක දේශපාලනඥයන්ට ඕන. විශේෂයෙන් ජනතාවට වඩා දේශපාලනඥයන්ට තමයි ඕනකම තියෙන්නේ. මොකද දැන් මේ රටේ පාලකයෝ ගත්තම මේ රටේ පාලකයන්ට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බෑ. රට ණය වෙලා හැම පැත්තකින්ම කඩා වැටලා තියෙන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ පැවැත්මට ජාතිවාදය ඕන. එතකොට ඒගොල්ලන්ට දැන් ජාතික සමගියක් ගොඩනගන්න ඕනකම තිබ්බනම් අවුරුදු 71ක් මේ රට පාලනය කරපුවා, රට පාලනය කළානේ. නමුත් එන්නෙන් එන්න ජාතිවාදය වර්ධනය වෙලා මිසක් මේක නිමිලා නැහැ. දැනුත් අපිට පේන්නේ නැහැ ආණ්ඩුව මේ ජාතිවාදයෙන් නිමලා ජාතික සමගිය ගොඩනගන වැඩපිළිවෙලකට ගිහිල්ලා තියෙනවා කියලා. ඒක ආණ්ඩුව කියවම එක පැත්තේ එක්සත් ජාතික පක්ෂය. අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා එහෙම සම්බන්ධ වීමක් වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. ඊළඟට විපක්ෂයේ ක්‍රියාකාරීන් ගත්තමත් වැඩි දෙනෙක් එහෙම නැහැ. ඒක පාවිච්චි කරගන්න බලන්නේ Tamanට. ඉතින් ඊට පරිබාහිරව ටිකක් උගත් බුද්ධිමත් සමාජයක් තියෙනවා. සහ දේශපාලන ක්‍රියාවලියක නිරත වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අය තමයි දැනට මේකට මැදිහත් වෙමින් ඉන්නේ. දැන් ඔබලාගේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනු කුමාර දිසානායක මහතා සඳහන් කරා මේ මුස්ලිම් ගර්භාෂයක් මේ සහරාන ලැබී වුණේ ගර්භාෂය තුල කියලා. මේ ගර්භාෂයේ මේ නිර්මාතෘන් කවුද? මේවට බාහිර සාධකත් තියෙනවා. ඒ කියන්නේ යමකට අභ්‍යන්තර සාධක තියෙනවා. ඒ වගේම බාහිර සාධක තියෙනවා. එතකොට මේ දෙකේම පදනම ඇතුව තමයි යමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කල්පනා කරොත් එහෙම දැන් මේ මුස්ලිම් අන්තවාදී මේ ක්‍රියාවලිය සිද්ධ වුණා. එතකොට ඒක එකපාරටම මුස්ලිම් සමාජයට, පොදු සමාජයට චෝදනාවක් එනවා. ඒක එහෙම චෝදනා කරලා හරියන්නේ නැහැ කියන එක හිතන්න වෙන්නේ ඔළුවෙන්. පොදු වෙනවා. පොදු වෙනවා. ඒ තව පැත්තකින් පහුගිය මේ ගෙවිච්ච කාලය ඇතුළත අලුත්ජම සිද්ධිය, ඊට පස්සේ දිගන සිද්ධිය, ඊට පස්සේ කෑගල්ලේ මාවනල්ලේ සිද්ධිය, මේ වගේ සිද්ධි තියෙනවා. ගොඩක් සිද්ධි තියෙනවා. ඉතින් දැන් අපි තව එක පහුගිය කාලේ දැන් හෙළිදරව් වෙච්ච දෙයක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලේකම් ආරක්ෂක ලේකම් ඉදිරි වැඩ කරන කාලේ මේ එකම ගිණුමකින් සිංහල අන්තවාදයටත් ජාතික අන්තවාදයටත් මුස්ලිම් අන්තවාදයටත් මුදල් ගෙව්වා කියලා. එතකොට කාටද ඕන කියලා පේනවනේ. තමන්ගේ දේශපාලන පැවැත්මට මේ දෙකම බෝ කරලා තියෙන්නේ. දෙකම වර්ධනය කරලා තියෙන්නේ.
එතන මේ මේ වගේ ප්‍රවණතා ආව ගමන් අපි වගේ අර විවිධ ජන කණ්ඩායම් ජීවත් වෙන රටක ඒක එක්තරා ආකාරයකට පෝෂණය වෙනවා. ඉතින් මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් පොදුවේ ගත්තොත් රට ඇතුලේ මුස්ලිම් ප්‍රජාවට පිට සමාජය තුළ සිංහල ප්‍රජාව, දෙමළ ප්‍රජාව, මට දෙමළ ප්‍රජාව ගැන ලොකු කතාවක් කියන්න අපහසුයි. අපිට පේන්න තියෙනවා මේ යම් විරෝධයක් තියෙනවා. එකන් හදපු එක හැදිච්ච විරෝධයක් තියෙන ඒ විරෝධය තියෙන අවස්ථාවක තමයි මේක එන්නේ. එක එක ගොඩනගලා තියෙනවා. ඒ ඒ සම්බන්ධයෙන් ඒක මත හදලා තියෙනවා. කෑම ගැන මත හැදුවා, පෙති කතා, විවිධ දේවල්. ඒවා එකක්වත් ඇත්තද නැත්තද කියලා මේ ආණ්ඩුවක් විදියට මැදිහත් වෙලා වගකීමක් ඉෂ්ට කරේ නැහැ. දැන් මෙවැනි මත පළ වෙනකොට ආණ්ඩුවකට තියෙනවනේ කාර්යභාරයක්, රජයකට තියෙනවා කාර්යභාරයක්. හැබැයි රජයක් එහෙම මේ සොයා බැලීමක්, මැදිහත් වීමක් එහෙම එකක් නැහැ කියලා කියනවා හරි, ඔව් කියලා කියනවා හරි ක්‍රියාවලියක් ඉෂ්ට කරේම නැහැ. ඔබ ඔබ ඔය කියන්නේ පසුගිය ආණ්ඩුවේ පසුගිය ආණ්ඩුව කාලේදීත් එහෙමයි, මේ පහුගිය මේ ගෙවිච්ච කාලය තුලත් එහෙමයි. දැන් අලුත්ම සිද්ධිය වුණාට පස්සේ මේ ආණ්ඩුව එනකොට පොරොන්දු වුණා මුස්ලිම් සමාජයට ඒ ඒ ඒ සම්බන්ධයෙන් වන කමිෂන් එකක් වෙනම දානවා කියලා. කොහෙදින් නැහැ. කරේ නැහැ. ඒ ඉවර කරන්න ඕනේ ප්‍රශ්න. ඉවර කරනවා වෙනුවට මේවා තියාගෙන තියාගෙන දැනුත් මේ ඇතුළේ තියෙන தත්ත්වය පැහැදිලි. ඊළඟ ජනාධිපතිවරණය වෙනකම්ම විසඳන්නේ නැතුව ඇදගෙන 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 යනවා. ඒ සමහරුන්ට ඒකේ දේශපාලන වාසියක් තියෙනවා. ඒකයි. දැන් මේ ජාතිවාදයේ පෝෂණය කියන ඔබ සඳහන් කරා පිටත සාධකයන් දෙකක් පිළිබඳ, එකක් අභ්‍යන්තරෙන් තව එකක් බාහිර සාධකයන් කියලා. දැන් බාහිර සාධකයන් මොකද්ද මොනවා කියලා? ඒ කියන්නේ බාහිර සාධක එන්නේ දැන් අපි සිංහල ප්‍රජාවගෙන් එල්ල වෙනවා නම් යම් පිරිසකකින් හරි මුස්ලිම් ප්‍රජාව එල්ල කරගත්ත පීඩාවක්, පීඩනයක්. ඒක බාහිර සාධකයක්. එතකොට ආණ්ඩුව යම් ආකාරයකට ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත් වීම වෙන්නේ නැත්තම් ඒවා යන්නැරලා තියෙනවනම් ඒකත් බාහිර සාධකයක්. එතකොට තම ප්‍රජාවට, මුස්ලිම් ප්‍රජාවට හිතෙනවනම් අපිට මේක ඇතුලේ රැකවරණයක් නැහැ, රජයක් හරියට කාර්යභාරයක් කරන්නෙත් නැහැ, වෙනත් බලපෑනුත් එනවා, එතකොට මේවා විසඳන රිසි ක්‍රියාවලියක් නැහැ කියලා, එතකොට ඒගොල්ලෝ ඒවට උත්තර හොයන්න පෙළඹෙනවා. ඒක සාමාන්‍යයෙන් පොදු ලක්ෂණයක්. අර කතාවක් තියෙනවා යම් කණ්ඩායමක්, යම් ජාතියක් තවත් කණ්ඩායමක් පීඩාවට පත් කරනවා නම් ඒ ජාතියට, මේ පීඩාවට පත් කරන ජාතියටත් කවදාකවත් නිදහසක් ලැබෙන්නේ නැහැ. කියන්නේ පීඩකයා, පීඩකයෙක් කියන මම ඔයාව පීඩාවට පත් කරනවා, මම පීඩකයා, ඔයා පීඩිතයා. හරි. එතකොට එහෙම කරලා කවදාකවත් මට සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඒක ඒක දැන් හොඳට තේරුම් ගත යුතුව තියෙනවා ශ්‍රී ලාංකික සමාජය, ඒක මුස්ලිම් සමාජයත් තේරුම් ගන්න ඕන, සිංහල සමාජයත් තේරුම් ගන්න ඕන, සමස්ත ශ්‍රී ලාංකේය දෙමළ සමාජයත් තේරුම් ගන්න ඕන. හරි. ඒ දෙමළ සමාජයත් පහුගිය කාලේ ලොකු පීඩාවකට පත් වුණා. ඒ වගේම ඒ ඒ පැත්තෙන් ආපු දේශපාලනය නිසා මුළු සමාජයමත් පීඩාවට පත් වුණා. දැන් මේ 21 බෝම්බ සිද්ධියෙන් අපි කවුරුත් පිළිගන්න ඕන ජාතික තව්හීද් ජමාත් සංවිධානය සහ ඒ ඒ ක්‍රියාකාරීත්වය විසින් හැමෝම පීඩාවට පත් වුණානේ. වැඩිම පීඩාවට පත් වුණේ ඇත්ත ගත්තොත් මුස්ලිම් සමාජය. අනිත් හැමෝමත් පීඩාවට පත් වුණා. තමත් ඒ පීඩාවේ යම් පංගුවක් තියෙනවා. එතකොට දැන් ඒක ගත්තොත් පීඩිතයා පොදු සමාජයේ. ඒ නිසා අර අපිට වගකීමක් තියෙනවා ඒකට එරෙහිව වැඩ කරන්න. පීඩකයාට එරෙහිව වැඩ කරන්න. හැබැයි ඒකට වැඩ කරන්න යනකොට දැන් අර පහුගිය 13 වෙනිදා සිද්ධිය වගේ වගත්තම දැන් ඒ ඒ මිනු ඔයද මේ මගේ කරුණාගල කරුණාගල වාරිය පොලිය කුලිය ඒ ආශ්‍රිත ප්‍රදේශවල දැන් එවැනි ක්‍රියාවන් සිද්ධ වෙනකොට පීඩිතයා බවට පත් වෙන්නේ ආපහු මුස්ලිම් සමාජයේ. ඒතර අපි නිතරම පෙනී ඉන්නවා පීඩිතයාගේ පැත්තේ නම්. හරි. ජාතික තහුවිත් ජමාත් ක්‍රියාවලිය තුල සමස්ත සමාජයේ පීඩාවට පත් වෙනකොට අපි ඉන්නේ ඒ ඒ පැත්තේ. පීඩකයාට එරෙහිව පීඩිතයාගේ පැත්තේ. ආපහු මේ සුළු පිරිසක් සමස්ත සමාජයක් නෙමෙයි ජාතිවාදයේ ගිනි තැබීමේ අරමුණු කරගෙන පහුගිය 13 වෙනිදා වන ක්‍රියාවලියේදී එතන පීඩාවට පත් වෙන්නේ මුස්ලිම් ප්‍රජාව. එතකොට අපි එතනදී නියෝජනය කරන්නේ එතනදී පීඩාවට පත් වෙච්ච කෙනා. එහෙම තමයි අපේ පොදු ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ.
ඉතිං තාමත් මේකට විසඳුමක් නෑ. විසඳුම අමාරුයි. ඇයි නිතරම